සුබ සන්ධ්‍යාවක් වේවා. අපේ සංගීත නිපුන් සනත් නන්සිරි ගුරුතුමා තමයි ප්‍රධාන අමුත්තාද. ඒකත් ලොකු සන්තෝෂයක්. හිතවත් සුනිල් ධර්මසේනයන් අපේ හොඳ සහෝදරයෙක්, හොඳ නිර්මාණ ශිල්පියෙක්. ඉතින් සුනිල්ගේ ගීත අගයන්න, සුනිල් කරපු නිර්මාණ අගයන්නට අපි BMICH එහෙම නැත්නම් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට රැස් වෙච්ච මේ මොහොතේ මට හිතෙනවා පොඩ්ඩක් අතීතය ගැන මතක් කරන්න. සුනිල්, මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ආපු අලුත, රජයේ සංගීත විද්‍යාලයට ආපු අලුත. එතකොට කැසට් පටයකට මම ගීතයක් ගායනා කරලා තිබුණේ නැහැ. සරල ගීත වැඩසටහන් වලට පමණයි ගුවන්විදුලියේ ගීත ගායනා කරලා තිබුණේ. සුනිල් ආරාධනා කළා මට ගීතයක් ගායන්න එන්න කියලා. මතකයිනේ? ඊට පස්සේ අපි නුගේගොඩ නෙළූ ශබ්දාගාරේ ගීතේ පටිගත කළා. ඒ ගීතය ගැන පසුව කියනවා. මුලින් ගීතය හේමසිරි හල්පිට රචනා කළේ නිහඬ කල්පනා ගීතය සුනිල්ගේ සංගීතයට. දැන් ගායන්නේ මගේ ජීවිතයට විශාල ආලෝකයක් ලබා දුන්න ගීතයක්, මේ මල්ලයායේ ගීතය. මේ මල්ලයායේ තමයි මං අර කලින් කියපු ගීතය. මට තව එකක් කියන්න හිතුණා සුනිල්, මේ ඒ මුල් පටිගත කිරීමේ හිටපු ශිල්පියා ඉන්නව, අර තොප්පියක් දාගෙන ලස්සන. ඔව්, තොප්පිය තමයි ලස්සන කිව්වේ මම. හරි. ඒ දවස්වල අපි සේරම තරුණයෝ, මේ ගුණසේන මේ මුල්ම ගීතේ වාදනය කළා. ඒ ඈත් ඉන්න එක සන්තෝසයි. මමත් ගොඩක් තරුණ කාලේ කියපු ගීතයක්. ඉතින් අද අපි දැන් වයෝ වෘද්ධ වේගෙන එන්නේ. ඉතින් මේවා ගයන්න පුළුවන් දන්නෙත් නෑ ඒ විදිහට නේ සුනිල්? සුනිල් නම් තාම ඒ වගේමයි. අපි වයසට ගියාද සුනිල්ට ඔහොමම ඉන්න කියලා අපි ඔය තරුණ පෙනුම තියාගෙනම ලස්සන්ට තවත් නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. එහෙමනම් හේමසිරි හල්පිට ලියපු මේ මල්ලයායේ ගීතයෙන් ඔබ හමුවට නැවත එනවා. රැතරුවාගේ නිවුනා මැලවිලා මා දැසෙදී වේදනා. මේ මල්ලයායේ මහා එක්විලා ඈ පැසිනා ලංවෙලා රැතරුවාගේ නිවුනා මැලවිලා මා දැසෙදී වේදනා. වෙලිලා එදා රැසිතේ සඳ පානි පිය නැඟුවා. ඒ ඡායා සිහිනේ ආවි මාමගේ නෙතු දැලි නුක සදුවා. මේ මල්ලයායේ මහා එක්විලා ඈ පැසිනා ලංවිලා මෙලවිලා මා දැසෙදී වේදනා. සෝගීතේ සවනේ
දුර නැතුනා මේ මල්යයි මහා එක්විලා ඇපැසිනා ලං වෙලා වැ කරුවාවේ නිවුනා මෙලවිලා මා දැසෙදී වේදනා මේ මල්යයි මහා එක්විලා ලංවිලාතරුවාගේ නිවුනා බැලවිලා මාතැසෙදී වේදනා.